අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දෙගු ඉන්දන පොලින් තවමත් ඉන්දන රැගත් නෞකාවක් හෙට යලි දිවයිනට ත්‍රිරෝද රථ ගාස්තු යලි වැඩි කරයි අදත් පැය 4ක් ලයිට් නැහැ बलागार किहिपेक देवी तेल अवसन अधियरे सिंहले तुन्हेले सिवहेले देन खर्वले पोचो मालपे सोबित हिमिकियाई IMF वार्ताव गेन वहाम पार्लिमेंटु विवादयक पवत्वन्न हिटपु अगमेती रनी लिल्लाई भूमि तेल वलेट गंपल उद्घोषणया वैडी मिलट गैस अलविकल देदेनेकुट अलवि नियोजित धूर अहिमि वेई පසුගිය වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් සැක කරුවන් 95000ක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දෙන අයට වටිනා තෑගි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි ජෝ බයිඩන් පුටින්ට දුන් අලුත්ම නම්බුනාමය පුටින් බයිඩන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ලිවිව් නගරයට ප්‍රහාර රැසක් එල්ල කරයි ප්‍රථමයෙන් දේශීය කුවත් විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස පුනර්චරණීය බලශක්තිය යොදා ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් आर्थिक प्रतिपत्ति सलसुम क्रियात्मक अमात्यांशेट आयात आयतन रसक प्रगति मेहदी अग्रमात्यवरियान विमसा बेलवा विशेष विदुले अर्बुदेट विसुमस पुनर्चरणीय बलशक्ति योद्धाकनी बाधा इवत्खन लेसटाई मेहदी अग्रमात्यवरिया अमात्यांश लेखम अनुष पैलपीट महताट उपदेश लादुर्णे इंधन भावितेन उत्पादने वन विदुलेकसंद रुपयाल हेटकट वेडि वियदमक धरण बवत पुनर्चरणीय बलशक्ति मगिन उत्पादने वन विदुलेकैक रुपयाल विस्सक पमन औम वियदमकिन लबाकत हेकि बवट मेम साकच्छावेदी महाजन उपयोगिता कमीशन सभावे अध्यक्ष जनरल दमित कुमार सिंह महता पेन्वादुन्ना पुनर्जननीय बलशक्ति मगिन उत्पादने करन विद्युली धारितावे प्रधान विद्युली सपियु महा संबंध किरीमट अवश्य कटेतु सकस्कर इटु किरीमेदी विद्युली बल मंडले क्रियात्मक वीम मंदगामी बवटद मेहदी तोरतुरु हेलियुना कैसे वतत वर्तमाने पेरणगी अति अर्बुदेट वहा विसुंदु अवश्य बव किया सिटी अग्रामात्य महिंद राजपक्ष महता विदुली अर्बुदेन पीडावट पत जनतावट हैकी इक्मनीन अकंडु विदुली लबा दियुतु बवद पेन्वा दुन्ना ඉන්දන නැව එනකන් බලන් ඉන්න එක දැන් අපේ දෛනික වරාජකාරියක් බවට පත් වෙලා නැවක් එනවා කියලා තොරතුරක් ලැබුණු ගමන් ඒක රටටම කියන්නේ මාත්‍රි විදිහට අපිටත් කටයුතු කරන්න සිද්ධ වෙලා ඒ තරමට දැන් අපිට ඉන්දන වටිනවා ඉස්සර නම් ඉන්දන අපිට එන විදියවත් දැනන් හිටියේ නැහැ හෙටත් ඉන්දන අරගෙන නැවක් ලංකාවට එනවා මේ අතර IOC ඉන්දන බිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුද යලි ඉහළ දමා තිබෙනවා මොන ඉන්දන නැව ආවත් තාමත් ජනතාව දිගු පොලිම් වල IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ජලී ඉහළ දැමීමත් සමග රට තුල දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේවන විට නිර්මාණය වී තිබෙනවා ප්‍රධාන ශේෂ්ත්‍ර රසකට බලපෑම් මෙල්ල වී ඇති අතර අද සිට ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමටයි ත්‍රිරෝද රථ සංගම් කටයුතු කළේ ඒ අනුව පළමු කිලෝමීටරයට අය කරන මුදල රුපියල් 80ක් වෙනවා ඉන්පසුව ධාවනය කරන කිලෝමීටරයකට රුපියල් 70 බැගින් අය කිරීමටයි ත්‍රිරෝද රථ සංගම් තීරණය කළේ මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ලඟා जनता යන්න කරුණු නැහැ මේ පොලිං වල ඉඳලා මිනිස්සු මේ බලන්න කොච්චර දේවල් ඉන්නවද රස්සාවට යන්න නැහැ
දරුවෝ බඩගින්න ආරෙහි කරන්න කියන දේ කඳුළු වැටෙනා මේ දේවල් කියන්න ගියෝ ඉන්දියාවේ කෙනෙක් මම කතා කරා එයා මට කිව්වා ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් 103 ඩීසල් ලීටරයක් 92 මේ රටේ ඇත්තටම මීට වැඩිය හොරා ගන්න නැත්තම් මේ මිනිස්සු මේ රට දියුණු කරන්න පුළුවන් 89 ලක්ෂෙන් එකක් තමයි මමත් අයියෝ මේ කර්මයේ ඡන්දේ දීලා කර්මයක් ඉදෝ දවස් කීයක් මේ පොලිමේ ඉන්නවා ඉතින් වෙන ආදායමක් නැහැනේ මේ වගේ කීhari හම්බ කරගන්නේ දරුවන්ට කන්න දෙන්නේ ඒවා ඉතින් මේ මේ මිනිස්සු තේරුම් ගන්න නැහැ ජනතාව තවත් පීඩාවට පත් කරමින් IOC මිල වැඩි කළ ආකාරයට සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරන්නේ නැතිව මිල සමාන කිරීමේ සූදානමක් පවතින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඒක මිල වැඩි කිරීමක් නෙවෙයිලු. සමාන කිරීමක් විතරයි. ඒ කියන්නේ IOC ගානට සිපෙට්කෝ එකත් තෙල් දෙන්නයි හදන්නේ. කවුරු කොහොම මොනවා කිව්වත් මේ හැම දෙයකින්ම අපේ රටේ අසරණ ජනතාව තවත් පීඩාවට පත් වෙනවා හැර සහනයක් නම් පේන තෙක් මානයකවත් නැහැ. මේ අතර අද දිනේත් හතරකට අධික කාලයක් විදුලිය කපා දැමීමට තීරණය කර තිබෙනවා. මේ වන විට සමහර බලාගාරවල දැවි තෙල් අවසන් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව සපුගස්කන්ධ AB සහ බාච් බලාගාරවල දැවි තෙල් හෙට දිනෙන් පසු අවසන් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සඳහන් කළා. කෙසේ වෙතත් අප්‍රේල් 2 වනදා හෝ 3 වනදා දැවි තෙල් රැගත් නෞකාවක් දිවයිනට රඟාවීමට නියමිතයි. ලිට්‍රෝ ගෑස් සමාගම දවසකට සිලින්ඩර ලක්ෂය ගානේ නිකුත් කරනවා කියලා කිව්වත් ජනතාව තාමත් ගෑස් බෝලිම් වල රටේ දෛනික අවශ්‍යතාවයේ ගෑස් සිලින්ඩර 65000ත් 75000ත් අතර ඔය කියන විදිහට ලක්ෂයක් නිකුත් කරනවා නම් කොහොමද මෙහෙම පෝලිම් ගෑස් හිඟයත් එක්ක ආපු භූමි තෙල් පෝලිම් දැන් උණුසුම් වෙමින් තිබෙනවා පසුගිය දින දෙකේ ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නෞකා දෙකක් අපේ රටට ආවා. මේ නැව් දෙකේ ගෑස් ගොඩබෑම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. ලිට්‍රෝ සමාගම දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කරනවා කියලා කිව්වත් අපේ රටේ මිනිසුන්ට ප්‍රමාණවත් ගෑස් තවමත් වෙළඳපොළේ නැහැ. වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩරේ තංගල වැඩි මිලට අලෙවි කරන අවස්ථාවක් නැතුවම නොවේ. මේ ලෙස වැඩි මිලට ගෑස් සිලින්ඩර් අලෙවි කළ හෙම්මාතගම සහ හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතින් දෙදෙනෙකුගේ අලෙවි නියෝජිත දූරය අත්හිටුවා තිබෙනවා මෙම අලෙවි නියෝජිතින් විසින් රුපියල් 2771කට අලෙවි කළ යුතු කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500කට අලෙවි කර ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ ගෑස් සිලින්ඩරෙත් ගන්න දැන් ජනතාවට බින් කළුවර වැටෙන වෙලාව ඉඳන් පෝලිං වල ඉන්න සිද්ධ වෙලා ගාල්ලේ ජනතාව ගෑස් සිලින්ඩරයක් ගන්න පන්දනුත් පත්තු කරන් පෝලිං වලට යන ආකාරය අපට වාර්තා වුණා කොහෙද මේ රෑ යන්නේ අපි අර මාත්තෝ හෙට ගෑස් එනවා කියලා ආරංචියක් ආවා ගාල්ලට ඉතින් මේ රෑම යනවා ගිහිල්ලා පොලිමේ ඉඳලා නේ මේ ගන්න ඕන පොලිමේ ඉඳලා හිස්ටැන්කිය තමයි හැමදාම අරගෙන එන්නේ දවල් වෙලා ගියාම ඒක නිසා මේ අද යනවා ටිකක් වේලපහින්ම මොන කරේද මාත්තෝ ඉන්න රටක් ඕනේ කියලා තමයි අපි ඡන්දය දුන්නේ දැන් උයන් පියන් ගන්න විදියක් නැහැ උදේ ඉඳන් රෑ වෙනකම් පොලිමේ ගෑස් නැති නිසා භූමි තෙල් පෝලිං වල ජනතාව නොවිදිනා දුක් විඳිනවා. ගම්පල ප්‍රදේශයේ භූමි තෙල් ලබා ගැනීමට ඉන්ධනහල් වෙත ගිය මිනිසුන්ට භූමි තෙල් ලැබුණේ නැහැ. මේ නිසා ජනතාව ගම්පල නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. පසුව පොලිසිය මැදිහත් වීමෙන් ජනතාවට භූමි තෙල් ලබා දෙන්න කටයුතු කර තිබුණා. කොහේ නැතත් සතොසෙන් අඩුවට ජනතාවට අවශ්‍ය භාණ්ඩ දෙනවා කියලා ඇමති බන්දුල කිව්වත් දැන් සතොසෙ ගන්නත් බඩු නෑ කියලා ජනතාව පවසනවා සතොසෙ ගියා සීනි තීති කියලා බලන්න ගියා හාල් තීති කියලා බලන්න ගියා පරිප්පු තීති කියලා බලන්න ගියා මේ එහෙම කිව්න්නේ නැහැ ගන්න වෙනවා සතොසෙ මොකුත් නෑ සතොසෙ කියන්නේ මේ මිල දර්ශනය විතරයි තියෙන්නේ අත්‍යවශ්‍ය බඩු නෑ අපේ රටේ සහල් මිලත් එන්න එන්න වැඩි වෙනවා මේ තත්වයට හේතුව රජයේ කාබනික පොහොර උන්මාදය කියලයි එක්සත් සහල් නිෂ්පාදකීන්ගේ සංගමයේ පවසන්නේ පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට හඳුන්වපු අපේ රට අද බොහොම ඛේදජනක තත්ත්වයකට පත් වෙලා තිනවා මේ සහල් අර්බුදයත් එක්ක ලෝකයේ අනෙක් රටවල් වලින් හාල් හිඟා කන జాතියක් බවට පත් වෙලා තිනවා අද මේ ලංකාව මේ තත්ත්වයට පත් උනේ විදේශ විනිමය අර්බුදයක් හින්දවත් එමත් නැත්නම් යුක්‍රේන රුසියානු යුද්ධයේ හින්දවත් නෙමෙයි එක රැයේ කාබනික ගොවිතැන් පිළිබඳ උන්මාදයේ හින්දා තමයි අද රටේ මේ සහල් අර්බුදයක් උද්ගත වෙලා තියෙන්නේ සිංහල අවුරුද්දට තව සති දෙකයි මේ වෙද්දි දේශීය සහල් නාඩු සුදු කැකුළු රතු කැකුළු දේශීය සීමාවට ලඟ වෙලා තියෙනවා ඇතැම් මේවා ප්‍රධාන පෙළේ සහල් මෝල් වල මේ වෙද්දි 200 ඉක්මවලා සහල් අලු වෙන්න ආරම්භ කරලා තිනවා ඒ වගේම කීරි සම්බ සහල් කිලෝවක මිල රුපියල් 300 සීමාවට මේ වෙද්දි ලඟ වෙමින් තියෙනවා ලංකාවේ සහල් මිල රුපියල් 200 ඉක්මවල යමින් තියෙනවා අපි කියපු විදිහටම ඉදිරියේදී හාල් පොලිමුත් දකින්න ලැබෙවි අපි දැක්ක දැන් ඊයේ මාධ්‍ය වාර්තා පළ වෙනවා චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 2000ක් ලබා දෙනවා කියලා වෙලා ආධාරයක් විදිහට ඉන්දියාවෙන් මේ වෙද්දි තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ පාරිභෝගිකයන්ට අගෝස්තු වලින් පස්සේ මිලට ගන්න වෙන්නේ සහල් කිලෝ 5 10 පැකට් නෙමෙයි මේ වගේ
හාල් හුණ්ඩුවේ ශෂේ පැකට් ගන්න වෙන්නේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනගේ කෘෂිකර්ම ඇමති මහින්දාන දලුත්ගමගේ ලනු කන්නේ පා මේ යන විදිහට ගියොත් යල කන්නේ අසාර්ථකුණොත් යල කන්නේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 16කින් එහා අස්වැන්නක් ලංකාවේ ගොවියට ගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම අගෝස්තු වලින් පස්සේ ලංකා රටේ පාරිභෝගිකයන්ට ගන්න වෙන්නේ මේ වගේ හාල් හුණ්ඩුවේ ශෂේ පැකට් කාබනික පොහොර යොදා කන්තලේ සූර්යපුර ප්‍රදේශයේ නෙලනලද අසන සහල් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා මෙහි පළමු අධ්‍යයන ලෙස යුද හමුදා සමාජිකින් වෙත සහල් ලබා දීමට කටයුතු කරන බවයි කන්තලේ සූර්යපුර පළමු වන යුද හමුදා පොදු සේවා බලකායේ අනදෙන නිලධාරී ලුතිනන් කර්නල් රවීන්ද්‍ර මීගම ආරච්චි මහතා ප්‍රකාශ කළේ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් කෘෂිකර්ම මැතිතුමා කිව්වා අපි සහලින් සම්පෝෂිතයි කියලා. සහල් පිට රට යවනවා කිව්වා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? සහල් 170යි 200ට ආසන්න වෙලා තියෙනවා. කහ වලින් සම්පෝෂිතයි කිව්වා. කහ කිලෝ එකක් කුඩු කිලෝ එකක් රුපියල් 5000 වෙලා තියෙනවා. දැන් බිත්තර වලින් සම්පෝෂිතයි කිව්වා. දැන් බිත්තර රුපියල් 34යි. දැන් අවුරුදු කාලේ රුපියල් 40 වෙනවා කියලා බිත්තර නිෂ්පාදක කියනවා. කුකුල් මස් වලින් සම්පෝෂිතයි කිව්වා. කුකුල් මස් කිලෝ එකක් දැන් රුපියල් 900 870යි. ඉන්ධන භාරය ඇමතිවරයා කියනවා. දැන් ඉන්ධන පෝලිං නැහැයි. ඉන්ද වයස නිසා ස්පේන් නැද්ද දන්නේ නැහැ. आर्थिक अपस्थाव मेरा लोके මේරටි ජනතාවට බුදිය ගන්න බයක් තියෙනවා. අද රෑ බුදිය ගත්තාම හෙට උදේට මොනව වැඩි කරයිද කියලා දන්නේ නැති සත්වයක් පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව අපේ රටේ මිනිස්සුන්ව නොමරා මරනවා. මේක මේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේක පවුලේ බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා. මේකට විකල්ප නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසයක් තියලා ඉදිරියට අනේක පමනයි තියෙන විකල්පය. රටේ පාලනය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න ගියා. මේ තියෙන පීඩනය, මේ තියෙන ආර්ථික අපහසුතාවය සහ ප්‍රශ්නය සම්බන්ධව ඍජුව අපි සාකච්ඡා කරලා අපි ඔක්කොම මේක විසඳමු. මම තමයි ඉස්සෙල්ලම කිව්වේ IMF එකට යන්න කියලා 2020. ඊට පස්සේ මාස 6කට විතර පස්සේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඔහුත් ඒක කිව්වා. මම මේක දිගින් දිගටම කිව්වා. එදා ගියා නම් අද මේ තත්ත්වේ නැහැ නේද කියන්නේ හිතුවක්කා රාණ්ඩු උද්දච්චා රාණ්ඩු එදා ගියා නම් රුපියල 200ට බේර ගන්න තිබ්බා ඇඬෙනවනේ මේකට ඇඬෙනවනේ මෙයක් අපි මහජන ආරක්ෂාව සුරක්ෂිත කරනවායි කියලා කියන්නේ යුද්ධයක් එන්නේ එක බලක් ගන්න කියනවා මහජන ආරක්ෂාව අද මහ වීදියේ බිඳ වැටිලා වෙලාවකට හිතෙනවා ආණ්ඩුවක් තියෙනවද කියන කාරණේ අද වුණත් ප්‍රශ්න මහ ගොඩයි අපට ගෑස් පෝලිං තෙල් පෝලිං ඉස්සර කිව්වනේ සිංහලේ තුන්හෙලේ සිව්හෙලේ දැන් කරුවලේ අර මොකක්වත් හෙල කතා මොකක්වත් නැහැ දැන් අපි කවුරුත් ඉන්නවා කරුවලේ ඇල්වතර බොන්න නෙමෙයි මේ ආණ්ඩු හදන්නේ මේ තව දවස් දෙකකින් ගෑස් මිල රුපියල් 5000 දක්වා වැඩි වෙනවා අසාර්ථක ආණ්ඩුව කාන්තාව ගහලා පන්නන්න ඉස්සලා වහම සිංහාසන වලින් බහැල යන්න අපි ඉල්ලා සිටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වාර්තාව ගැන මුදල් අමාත්‍යාංශය තමගේ ස්ථාවරත්වයේ රටට කියන්න කියලා. අනිත් එක ඒක වෙබ් අඩවියක තිබුණා මිසක තාමත් පාර්ලිමේන්තුවට එහෙම යොමු කරලා නැහැ. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ පවුල් පාලනයේට මේක කරන්න බැයි නං. රටේ ජනතාව ගැන හිතන්නේ නැත්තම් වහාම මේක කරන්න පුළුවන් අයට බාර දෙන්න. දැන් මුදල් අමාත්‍යවරයා ගත්තාම බලන්න එනකොට කිව්වේ මොකද්ද මොළ හතක් තියනවා කියලා. දැන් මේ මොළ හත මොනවටද පාවිච්චි කරන්නේ? තමන්ගේ මඩිය තර කරගන්න තමයි මේ මොළ හත පාවිච්චි කරන්නේ කියලා තමයි අපිට පේන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යමණ්ඩල වාර්තාව පසුගිය 25 වනදා රාත්‍රියේ නිකුත් කෙරුණා. එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයද ඊට ඇතුළත්. මෙරට සර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුතු පැහැදිලි ක්‍රමෝපායක් ලක්රජු විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවයක් බවයි එහි සඳහන් වුණේ. එහි අවධානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ගද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබුණා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීප සබඳතාවයක් රජය අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවද එවැනි සබඳතාවයකට සහයෝගය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කළා. ඔවුන්ගේ ඇතැම් නිර්දේශ මේ වන විටත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයේ
දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙනවා. වර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත් මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ IMF වර්තාව පිළිබඳ සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. දෙදහස් විසියක වසරේ සිදු කළ මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් වලින් සැකකරුවන් 95000ක් අත්අඩංගුවටගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දෙන පුද්ගලින්ට වටිනා ත්‍යාග ලබා දීමටද තීරණය කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ. පසුගිය 2021 වර්ෂය තුල මත්ද්‍රව්‍ය වලට අදාළ සැකකරුවන් 95000ක් පමණ ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මේ වර්ෂයේ ජනවාරි 1වෙනිදා සිට අද දක්වා කාලය තුල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 800ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොවේ සිදු කරන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් විසින් යම් ආකාරයකට නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයන එවැගේම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ විවිධ පුද්ගලයන් පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් වැඩි ප්‍රමාණයක් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ඩුබායි නගරයේ ආශ්‍රිතව ජීවත් වන බවට වාර්තා වී තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදු කර ශ්‍රී ලංකාවෙන් පලා යන ලද පුද්ගලයන් 130 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධව මේ වන විට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගෙන තිබෙනවා. එවැගේම සිංහල අලුත් අවුරුදු සමයට තුලදී අකණ්ඩ මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ වගේම විශේෂ කාර්ය බලකාය මගින් අධ්‍යයත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන අයට වටිනා තෑගි පිරිනැමීමටත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මධ්‍යන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.